ආයුබෝවන් ආවේගදලා ඉන්නේ SL Geek Team channel එකෙන් ගෙන තවත් වීඩියෝ එකක් එක්ක. ඉතින් artificial intelligence මේක අපිට 2023 එච්චර නුපුරුදු වචනයක් නෙවෙයි. AI හැමතරම් බල්ලතර AI විශේෂම chat GPT ගැන මම කලින් වීඩියෝස් දෙකක විතර කතා කරලා තියෙනවා. chat GPT ඇතුළේ මේ ගොඩක් දේවල් එක්ක AI කියන දේවල් කරලියට ආවගෙම අපි artificial intelligence එක්ක ගොඩක් වැඩ කරන්න පුරුදු වුණා. ඉතින් විශේෂයෙන් මම විශ්වාස කරන මේ වීඩියෝස් බලන ඕගොල්ලෝ එකම එකපාරක් කරේ chat GPT පාවිච්චි කරලා ඇති. එහෙම නැත්නම් මොකක්ම හරි AI tool එකක් මේ විදිහ පාවිච්චි කරලා ඇති. සමහරක් අපි use කරන විවිධ applications තියෙනවා. මේවා AI එහෙම නැත්නම් machine learning කියන දේ හරහා powered වෙනවා. ඉතින් මේ වගේ ගොඩක් concept applications විවිධ programs වගේ දේවල් අපි අතරට එද්දි Microsoft ලා අලුත් වැඩක් කරනවා. එතෙන් Microsoft designer. ඉතින් Microsoft designer කියන්නේ මේ විදිහව TikTok එකට ගියොත් එහෙම නැත්නම් social media වලට ගියොත් එහෙම නැත්නම් ගොඩක් තැන්වල කතාබහට ලක් කරන නිසා බංගිතුව Microsoft designer ගැන කතා කරන්න. ඉතින් Microsoft designer කියන්නේ AI based tool එකක්. ඒ වගේම මේක තව ගොඩාක් පැති ගැන කතා කරන්න තියෙනවා. විශේෂම හොදන්නද Canva ගැන. Canva කියන ඇප්ලිකේෂන් එකක් සහ වෙබ් ඇප්ලිකේෂන් එකක්. ඉතින් Canva කියන්නේ ගොඩක් වෙලාවට අපිට Photoshop වෙනුවට use කරන්න පුළුවන් alternative එකක්. එහෙම නැත්නම් Photoshop වෙනුවට use කරන්න පුළුවන් ඕනම කෙනෙක්ට graphic design එකක් කරගන්න පුළුවන් විදිහ. එහෙමද සරල video එකක් වගේ දෙයක් හදාගන්න පුළුවන් විදිහ system එක. ඉතින් Canva වල විවිධ templates තියෙනවා. අපිට ගියාට පස්සේ ගොඩක් ලොකු range එකක් බලා ගන්න අපිට website එකක් තමයි Canva කියලා කියන්නේ. ඉතින් Canva ගොඩ දෙනෙක් මම දන්නවා personal use කරන ගොඩක් මේ ග්‍රැෆික් ඩිසයිනින් ලේසි කරගන්න. Canva ගැන අහලා නැතිවට තමයි පොඩි හැඳින්වීම කරේ. ඉතින් Canva පොඩ පැත්තකින් තියන්නකො. chat GPT පැත්තට යමු. chat GPT කියන්නේ AI tool එක. මේකෙන් මොකද කරන්නේ? මෙයාට ලොකු දැනුමක් තියෙනවා. මෙයාගේ මේ දැනුම සරලම කියනවා නම් මෙයාට text එකක් අපිට generate කරන්න ඕන නම් මෙයාට ඕනම විදිහ text එකක් generate කරනවා. උදාහරණයක් විදිහට වචන 2000ක රචනාවක් ලියන්න කිව්වොත් මෙයා එකකින් රචනාවක් ලියන මොකක් කරේ topic එකක් දීලා. එතකොට නිකන් හිතන්න මේ chat GPT සහ Canva කියන දෙකේ එකතු වුණොත් මොන වගේ solution එකක් එවිද? අපට තේරුම් ගන්න පුළුවන් අපිට කට වචනෙන් කියන දේක් අපි මොන හරි වචනෙන් කිව්වොත් අපි මොන හරි ටයිප් කරා මෙන්න මේ වගේ ඩිසයින් එකක් මට හදලා දෙන්න කියලා ඒ වගේ ඩිසයින් එකක් හදලා දෙයි ඒ ටූල් එක. ඉතින් සරලවම Microsoft කියන්නේත් Microsoft design කියන්නේත් මෙන්න මේ වගේ ටූල් එකක්. ඉතින් මේකට Canva හෝ ChatGPT දායක වෙන්නේ මේක වෙනම ටූල් එකක්. මේකට යූස් කරන වෙනම AI එකක් ඉන්නවා කියන තවදුරටත් කතා කරනවා. ඉතින් AI design එක කොච්චර හොඳ වෙයිද Microsoft ලගේ. මේක ගැන තමයි මේ වීඩියෝ කතා කරන්නේ. වීඩියෝ ෂෙයා කරන්න දෙන්නට දැනගන්න. ඒ වගේ පළදර තොපට subscribe button press කරත් ඉස්සරහම මම දාන videos ඔයා ගාටම ගෙන්න ගන්න හැකියාව තියෙනවා. ඉතින් Microsoft AI design එක තාම ලෝකෙට විවෘත වෙලා නැහැ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වගේ රටවල් වලට කොහොමද විවෘත වෙන්නේ තවත් සැලකිලි කාලයක් යනවා. මොකද මේක මුලින්ම රිලීස් වෙන්නේ USA වලට. ඉතින් මේ වෙද්දී ඒක නිසා සාමාන්‍යයෙන් අපිට Microsoft AI design එක වෙනතම Microsoft design එක use කරන්න බෑ. කොමන Microsoft design එකේ link එක පල්ල description එකේ දාලා තිනවා. ඔයා මේ site එකට ගිහිල්ලා ඔයාලට මේ වෙද්දී access නැත්තම් සාමාන්‍යයෙන් මේ වෙද්දී access ලබා දෙලා තියෙන developers ලාට සහ ඉතාම සීමිත පිරිසකට විවිධ creators ලාට වගේ කට්ටියට හම්බ වෙනවා access. ඉතින් මේකට අපි කතා කරන්නේ early access කියලා. මේකේ access තියෙනවා ඔයාලට sign වෙන්න හැකියාව තියෙනවා. මේක ඇක්සස් නැත්නම් ඔයාලට මේක page එකට ගියාට පස්සේ ඔයාගේ email එක සඳහන් කරන්න පුළුවන් box එකක් තියෙනවා. මේකට ගිහිල්ලා ඔයාට ඔයාගේ email එක සඳහන් කරාට පස්සේ ඔයාට access ලැබෙන දවසට ඔයාට mail එකක් එනවා. Microsoft design එක විශේෂ වෙන්නේ ඇයි? මේක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. ඉතින් අපි ගත්ත Photoshop වගේ එක. අපි දන්නවා Photoshop කියන්නේ මේ වෙද තියෙන ගොඩක්ම powerful photo editing tool එක හෝ එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් Photoshop වල තියෙන වාසිය සහ විශේෂත්වය තමයි අපිට ඕනම විදිහ image එකක් හදාගන්න පුළුවන්. හැබැයි මේකට select knowledge එකක් ඔයාට තියෙන්න ඕනේ. ඉතින් Photoshop වල knowledge එක තියෙන බට වැඩකුත් නැහැ. සමහරක් අපිට අවශ්‍ය කරන දේවල් වෙනම internet එකේ resources අරගන්න වෙනවා. එහෙම නැත්නම් මේ මන්දිර කෙනෙක් නම් වෙනම softwares පාවිච්චි කරන්න වෙනවා. ඒකට ඊටත් වඩා දැනුමක් ඕනේ. ඒ වගේ මේ වගේ internet එකේ images ගන්නත් අපිට හරියනම images හැම වෙලේම හම්බෙන්නේ නැහැ. ඒක නිසා මේ වා හදන design එක perfect design එකද කියන ප්‍රශ්නේ තියෙනවා. නමුත් නිකන් හිතන්න මොකක් හරි tool එකක් තිබ්බොත් අපි කිව්වොත් මට බර්ත්ඩේ එකට කාට හරි පෝස්ට් එකක් හදලා ඕනේ කියලා. මෙයාට මේක කිව්ව සැනින් මෙයා ඒකේ පෝස්ට් එක ඩිසයින් කරනවා නම් මම හිතන්නේ එතනින් එහාට කතා කරන්න දෙයක් නැහැ. ඉතින් සල්ලොම් Microsoft design එකේ මෙන්න මේ වගේ දෙයක්. Microsoft design එක ඇතුළට ගියාට පස්සේ අපිට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න හම්බෙන්නේ. ඔයාලට පෙන්නද let's start with your content කියලා තියෙනවා. add text. ඔයාලට පෙන්නද මෙතනම text එකක් add කරන්න පුළුවන්. add your own images. අපිට එක්ක මේක text එකක් add කරන්න පුළුවන්. එක්ක අපේ images add කරන්න පුළුවන්. ඉතින් මෙතනට ගියාට පස්සේ ඔයාලට පෙන්නද options තුනක් තියෙනවා. දැන් මම computer එකේ ඉන්නවා නම් ඔයාලට පෙන්නද computer එකේ අපිට add කරන්න option එක තියෙනවා. ඒ වගේ අපිට phone එකකින් මේක use කරන්න පුළුවන්. ඔයාලට පෙන්නද මෙතන QR code එකක් පෙන්නවා. ගොඩක් interesting. ඉතින් අපිට phone එකේ මේ QR code එක scan කරලා phone එකේ gallery එකේ තියෙන photo එකක් අපිට මේකට upload කරන්න පුළුවන්. එතකොට automatically අපේ computer එකේ මෙතනට upload වෙනවා. ඊට අමතරව my media කියලා option එකක් තියෙනවා. මේ විදිහම upload
කරලා සියලුම පින්තූර මෙතනින් අරගන්න හැකියාව තියෙනවා. උදාහරණයක් විදිහට මට බර්ත්ඩේ පෝස්ට් එකක් හදන්න ඕන නම්, ඉතින් මෙතන මම බර්ත්ඩේ ගැන ඩීටේල්ස් දාපු ගමන් ඔයාලට පේනවා ඉතින් මේ වෙදිත් මට බර්ත්ඩේස් වලට රිලේටඩ් පෝස්ට් කීපයක් මේක සජෙස්ට් කරනවා. ඉතින් ඔයාලට තේරෙන්නේ නැති කොච්චර මේක ලොකු දෙයක්ද කියලා. ඊට අමතරව ඔයාලට කලර්ස් අනුව මේක කස්ටමයිස් කරන්න පුළුවන්. ඔයාලට විවිධ කලර්ස් සිලෙක්ට් කරන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට සයිසස් උදාහරණයක් විදිහට ස්ක්වා වගේද නැත්නම් ඔයාලට ටිකක් දිග වගේ හරිනම් YouTube එකේ තියෙන 16:9 aspect ratio එක වගේද ඔයාලට ඕන විදිහට ඔයාලටගේ canvas එකේ size එක select කරගන්න පුළුවන්. ඉතින් මේ අනුව ඔයාලට විවිධ templates පෙන්වනවා. ඔයාලට තේරෙනවා birthday ගැන මේකේ type කරලා තියෙනවා විතරයි. ඒත් එක්කම birthday එකට related template මෙතන පෙන්වනවා. ඉතින් ඊට අමතරව ඔයාලට side එකේ design ideas බලා ගන්න හම්බෙනවා. මේ කැමති design එක select කරන්න පුළුවන්. මේකෙන් අපි select කරපු design එකත් එක්ක සතුරු වෙන්නේ නැත්තම්. ඉතින් මෙතන ඔයාලට පේනද කොම designs birthday එකට related design. ඉතින් මේ කිසිම පින්තූරයක් මම upload කරපුවා නෙමෙයි. හැම දෙයක්ම ඔටෝමැටිකලි මම වෙනුවෙන් generate වෙලා තියෙනවා. ඊට අමතරව අපිට වෙනම style එක වෙනස් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට brand එකක් ගැන target කරනවා. ඔයාගේ own brand එකක් create කරන්න පුළුවන්. color palette එකක් select කරන්න පුළුවන්. අනිවාර්යෙන් brand එක ප්‍රධාන colors 1ක් 2ක් 3ක් වගේ ප්‍රමාණයක් තියෙන උදාහරණයක් විදිහට SL Geek ගන්න කතා කරොත් මේ ගොඩක් වෙලාවට ජාති කෝඩි පාට ඔයගලට බලා ගන්න මේ SL Geek logo එකේ. ඉතින් ඒ වගේ එක එක logos වලට එක එක brands අනුව එක එක colors තියෙනවා. මේ colors වලට select කරලා තියාගත්තොත් හදලා තියාගත්තොත් මේ colors වලට අනුවක් design එක සකස් කරන්න හැකියාව තියෙනවා. ඊට අමතරව පදාරිතර විවිධ text බලා ගන්න හම්බෙනවා. canva එකට ගොඩක් දිරට සමානයි මේ text තියෙන විදිය. ඒ විතරක් නෙවෙයි visuals කියන section එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් විවිධ photos, graphics වගේ දේවල්. හොඳම දේ තමයි මේ හැම දෙයක්ම අපේ design එකට related දේවල් තමයි suggest වෙන්නේ. ඉතින් ඔයාලට හැම වෙලෙම search කරන්න පුළුවන්. ඔයාලට search bar එකක් තියෙනවා. search කරලා ඔයාලට අවශ්‍ය කරන graphics ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට තේරෙන ඇති මෙතන තියෙන දේවල් අපිට birthday එකට related දේවල් automatically AI එකෙන් generate කරලා මේවා උඩට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඊට තමතරව තවදුරටත් අපිට බලා ගන්න හම්බෙනවා මම මේ විදිහට අප්ලෝඩ් කරන මීඩියාස් ටික මේ හැම දෙයක් ගැනම සැටිස් වෙන්නේ නැත්නම් ඔයාලට පුළුවන් විවිධ ටෙම්ප්ලේට්ස් තවත් විශාල ප්‍රමාණයක් සර්ච් කරලා පාවර ගන්න පුළුවන්. ඉතින් මෙතනින් ඔයාලට කැමති ටෙම්ප්ලේට් එකක් අරගන්න පුළුවන්. ඒ වගේම මේ විදිහට කලර්ස් හැම දෙයක්ම ඔයාලට වෙන වෙනම කස්ටමයිස් කරන්න හැකියාව තියෙනවා. ඉතින් ක්‍රියේටිවිටි එක බිඳුවටම බහලා නම් එහෙම නැත්නම් ක්‍රියේටිවිටි කිසිම මූඩ් එකක් නැත්නම් මෙතන ඔයාලට මහන්සි වෙන දෙයක් ඇත්තෙම නැහැ. ඒකත් AI එකට බාර දීලා ඉන්ස්පයර් මී කියන බටන් එක උඩ ඔයාලට ප්‍රෙස් කරන්න හැකියාව තියෙනවා. මේ ඔක්කොම නෙමෙයි මේ එක කොටසක් විතරයි. දෙවනි කොටස වැදගත්ම දේ මේක නෙවෙයි. අපි මොකද ඔබසර ටූල් එකට. ටූල් එකට ගියට පස්සේ ඔබට බලා ගන්න පුළුවන් දැන් මෙතන මම මොකක් හරි දැන් ටයිප් කරනවා. මේ ටයිප් කරපු දේ මට වැඩි සැටිස් වෙන දේවල් මෙතන බලා ගන්න හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. Microsoft design එකේ මට අවශ්‍ය කරන හැම ටෙම්ප්ලේට් එකක්ම නැති වෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඔයගලට බලා ගන්න හම්බෙන පල්ලෙන් generate an image using a description කියලා. ඉතින් මෙතනදි තමයි ඩලේන්නේ. ඉතින් ඩලේ කියන්නේ ප්‍රධාන විදිහටම AI එකක්. මම කලින් වීඩියෝ කතා කරලා තියෙනවා mid journey එක ගැන. mid journey කියන්නේ discord දර ක්‍රියාත්මක කරන bot එකක්. මේක හරහා අපිට අවශ්‍ය විදිහට පින්තූරයක් describe කරාම එයා automatically AI හරහා photo එකක් හදනවා. ඉතින් මේක තේරුම් ගන්න මේක Google search කරලවත් කවුරු තරගත්ත photo එකක් නෙමෙයි. මෙයා photo එකක් හදනවා. මෙන්න මේ විදිහට මේ AI එක use කරලා මේ ලෝකේ කිසිම කෙනෙක් use කරමු නැති photo එකක් වුණත් ඔයාලට මෙතනදී හදා ගන්න හැකියාව තියෙනවා. ඉතින් උදාහරණයක් විදිහට මේ photo එක විස්තර කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ දේවල් පෙන්වනවා. මෙතනින් කැමති design එකක් ඔයා select කරගත්තට පස්සේ මේ design එකට අදාළව template එකක් අනිත් side එකේ ඔයාලා select කරගන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට පේනදි මේ අපි design එක select කරගමං ඒකට related විදිහට තමයි මේ ලස්සන මේ template සකස් වෙන්නේ. ඉතින් මේ template සකස් වුණාට පස්සේ මේ නැතත් ඔයාලට customize කරන්න ඕන විදිහට වෙනස් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට හදන්න හැකියාව තියෙන කිසිම කෙනෙක් මේ විදිහ හදපුවා නැති unique විදිහ design එකක් පවා මේ AI එක use කරලා. ඒකට තේරෙනද මේ කොච්චර powerful tool එකද Microsoft design එක? ඉතින් මම විශ්වාස කරනවා දැන්ටම Photoshop වලින් කොටතරේ Canva වලට ඇවිල්ලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ Canva වල ඉන්න ටිකත් මම හිතනවා ගොඩක් කලාට Microsoft design එක පැත්තට AI කියලා මොකද ඕනම කෙනෙක්ට කිසිම knowledge එකක් නැති වුණාද කිසිම දයක් ඉගෙන ගන්න නැතුව මේක හරහා AI use කරලා මේ වගේ දේවල් අපිට සකස් කරන්න හැකියාව තියෙන ඉස්සරහට වෙද්දී AI කියන එක තවත් කොයි වගේ පැතිවලට යයිද දන්නේ නැහැ. ඉතින් ඕගොල්ලන්ගේ ideas උතනිවරේ පල්ලෙක් comment කරන්න. Microsoft design එක ගැන මොකද හිතන්නේ කියලා අනිවාර්යෙන් පල්ලෙක් comment කරන්න. video share කරන්න ඔතනින්ට දැනගන්න. ඒ වගේ පල්ලෙත් උඩට subscribe button එක press කරොත් ඉස්සරහට මම දාන videos අගාඩම ගෙන ගන්න පුළුවන්. අපි ආයතන තිරිය හැමරක ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.